හරි අපි එතකොට අද කතා කරමු UI වල 2018 paper එක. එතකොට 2018 වල මම paper 2 එකෙන් පටන් ගන්නවා. Okay. එතකොට මේ paper 2 එකේ questions දෙකක් වගේ තමයි තියෙන්නේ. ඔව් questions දෙකයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලකුණු 50ක් භාගයක් විතර මේකට තමයි හම්බෙන්නේ. 1 hour paper එකක් තමයි එන්නේ. Okay, අපි බලමු එහෙනම්. Define what is meant by rich interaction and write down two examples that use rich interaction. එතකොට දැන් සාමාන්‍යයෙන් interaction කියන එක ගත්තොත් එහෙම අපි computer එකක් එක්ක interact කරන්නේ කොහොමද? Keyboard, mouse ඒ වගේ දේවල් හරහා නේවන standard input devices. නමුත් ඒවට අපි rich interactions කියන්නේ නැහැ. මොකද අපේ intention එක හරියටම capture කරගන්න බෑ ඒ interaction devices වලට keyboard එකට mouse එකට දැන් උදාහරණයක් විදිහට අපි computer game එකක් play කරනවා නම් වාහනේ හරවනකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒක හරි විදිහට අපි intention එක ගන්න නම් අර steering wheel එක හරවනවා කියන එක වෙන්න ඕන. නමුත් අපි ඒක computer එකේ keyboard එකෙන් කොහොමද කරන්නේ? arrow keys වල. එතකොට අන්න ඒ වගේ අපේ intention එක හරියට perceive කරගන්න, ඒ කියන්නේ capture කරගන්න විදිහක් නැහැ normal keyboard mouse වලට. එතකොට rich interaction කියන්නේ sensors වලින් automatically multiple channels වලින් data capture කරන එකට. ඒ කියන්නේ sensor එකක් තියෙනවනේ. sensor කියන්නේ මොකද්ද? automatically data capture කරනවා. දැන් keyboard එක කියන්නේ එහෙම නෙමෙයි අපි manually keys එවුවම තමයි capture කරගන්නේ. එතකොට sensor එකකින් automatically data capture කරගන්නවා. sensors වලින් multiple sensors, ඒ කියන්නේ multiple channels පාවිච්චි කරලා ඉන්පුට් එකක් ගන්න එක තමයි මේ rich user interaction කියලා කියන්නේ. එතකොට ඉස්සෙල්ලා මේක define කරන්නේ කොහොමද? rich user interaction is getting user inputs using sensors in multiple channels in multiple ways. එතකොට මේකට හොඳම example එක තමයි rich interaction වලට තියෙන mobile phone එක. දැන් mobile phone එක ගත්තොත් එහෙම අපි කනේ තියාගන්නකොට ෆෝන් එක ප්‍රොක්සිමිටි සෙන්සර් එකෙන් ඒක ඔටෝමැටිකලි ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔෆ් කරගන්නවා. එතකොට ඒක මොකද්ද? අර මේ ඉන්ටියුටිව් ඉන්ට්‍රැක්ෂන් එකක් තියෙන. ඒ කියන්නේ අපේ ඉන්ටෙන්ෂන් එක කතා කිරීම නම් අපේ ඉන්පුට් එක ඔටෝමැටිකලි ෆෝන් එකකින් ගන්නවා. අරගෙන අපේ ඉන්ටෙන්ෂන් එක මොකද්ද කියලා අරගෙන ඒකට අනුව කටයුතු කරනවා. එතකොට අපේ අරමුණ කතා කරන එක විතරයි. එතකොට ඒක ඇහෙනවා. නමුත් ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා. එතකොට අන්න ඒ වගේ ඉන්ටියුටිව් ඉන්ට්‍රැක්ෂන් එකක් තියෙන එකක් තමයි මේ රිච් ඉන්ට්‍රැක්ෂන් කියන්නේ. එතකොට ඒකට හොඳම උදාහරණයක් තමයි එකක් මොබයිල් ෆෝන් එක. එතකොට මොබයිල් ෆෝන් එක කණේ තියාගන්න. ඊළඟට මොබයිල් ෆෝන් එකේ රේසින් ගේම් එකක් ගහනකොට ටර්න් කරනකොට අපි කරන්නේ ෆෝන් එක හරවන එක. එතකොට ඔටෝමැටිකලි වෙනවා. ඒකත් සෙන්ස් එකකින් ඩේටා කලෙක්ට් කරන්නේ. එතකොට අනිවාර්යෙන් කියවෙන්න ඕන දේ තමයි මොකද්ද රිච් ඉන්ට්‍රැක්ෂන් කියන්නේ? ටේකින් යූසර් ඉන්පුට්ස් ත්‍රූ සෙන්සර්ස් ඔටෝමැටිකලි ඉන් මල්ටිපල් චැනල්ස් යූසින් මල්ටිපල් චැනල්ස්. ඒක තමයි රිච් ඉන්ට්‍රැක්ෂන් කියන්නේ. එතකොට රිච් ඉන්ට්‍රැක්ෂන් වලදී යූසර්ගේ ඉන්පුට්ස් ඔටෝමැටිකලි කැප්චර් කරනවා. අර ඉන්ටියුටිව් ඉන්ට්‍රැක්ෂන් එකක් තමයි එතන තියෙන්නේ. ඒක කියවෙන්නේ. එතකොට එක්සැම්පල්ස් තමයි මොබයිල් ෆෝන් එක කණේ තියාගන්න එක, මොබයිල් ෆෝන් එක ටර්න් ඔෆ් කරන එක, ඊළඟට මොකක් හරි අපි ගත්තොත් තව ඔටෝමැටිකලි දොරක් අරිනකොට ලයිට් එක පත් වෙන්න තියෙන එක, ඒ වගේ ඒවා තමයි ඒවට එක්සැම්පල්ස්. ඕකේ, අපි ආන්සර්ස් බලමු. Rich interaction is a technology that uses voice commands, facial recognition, and gesture controls to interact with the computer. It is an interaction model that can support several inputs, whether made in multiple channels, responds intuitively and timely fashion. The computer and the applications perceive a user inputs ganawa the user's intention based on the sensor data it collects. Some examples. Use of voice command to ask your computer to start e-read app. Okay, evage 3D car racing video game එකක detects the angles and gestures and proximity sensor of a smartphone. මේ තියෙන අන්න ඒ විදිහට ලියන්න ඕන ලකුණු 10ක් හම්බ වෙනවා. Okay, ඊළඟ එක. Assume you are designing a new mobile phone. For this purpose, you need to address a list of specific questions about usability of your design as given below. For each of the following questions, identify and write down what level of fidelity in the prototype must be appropriate. මොකද්ද මේ prototype එකක් කියන්නේ? prototype එකක් කියන්නේ අපි system එක හදන්න කලින් user ගෙන් ඒ කියන්නේ අපේ requirements verify කරගන්න සහ validate කරගන්න user ගෙන් input එකක් ගන්න පාවිච්චි කරන model එකක් තමයි prototype එක කියන්නේ. ඒක completely ඉවර වෙච්ච දෙයක් නෙමෙයි, භාගෙට ඉවර වෙච්ච දෙයක්. නමුත් user ට ඒක පෙන්නලා අපි feedback ගන්නවා. ඒක තමයි prototype එක කියන්නේ. එතකොට මේ low fidelity prototype කියන්නේ මොනවාද?
ඇත්තටම ඒවත් එක ඉන්ට්‍රැක්ට් කරන්න බෑ නිකන් බලන්න විතරයි පුළුවන් උදාහරණයක් විදිහට ඉන්ටර්ෆේස් එකේ යූසර් ඉන්ටර්ෆේස් එකේ ඉමේජ් එකක් එහෙම නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එකේ හෑන්ඩ් ඩ්‍රොයිං එකක් ගත්තොත් ඒව ලෝ ෆීඩිලිටි ප්‍රොටෝටයිප්ස් හයි ෆීඩිලිටි ප්‍රොටෝටයිප්ස් කියන්නේ මොනවාද කෙලින්ම බටන්ස් ඔබලා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුළුවන් අන්න ඒ වගේ ප්‍රොටෝටයිප් එකක් තමයි හයි ෆීඩිලිටි ප්‍රොටෝටයිප් එක. එතකොට අහන්නේ ලෝ ෆීඩිලිටිද හයි ෆීඩිලිටිද ගැලපෙන්නේ කියලා මේ එක එක අවස්ථා වලට. ඕකේ අපි බලමු. It is possible for users to figure out how to synchronize their calendar with Bluetooth connections. ඒක කවදාවත් low fidelity එකකින් ඒ කියන්නේ නිකන් picture එකකින් පෙන්නලා ඇඳලා පෙන්නලා diagram එකකින් පෙන්නලා කරන්න බෑනේ අනිවාර්යෙන් ඒක check කරලා බලන්න නම් අනිවාර්යෙන් high fidelity prototype එකක් ඕන නිකන් අනුමාන connect කියලා button එකක් තියෙනවා ඒක එබුවම connect නොවුනත් searching කියලා පෙන්නනවා අන්න ඒ වගේ මොකක් හරි. ඊළඟට is it possible for users to figure out how to turn off mobile phone? එතකොට how to turn off mobile phone කියන එක කොහොමද යූසර්කින් ඉන්පුට් එක ගන්නෙ? දැන් බලන්න අපි mobile phone එකක් ගත්තොත් දැන් ඒවයි නම් එන්නේ ඉස්සර ඒවයි තියෙනවා දැන් ඒවත් සමහර ඒවා ඇදී කොහොමද ෆෝන් එක ඔන් කරන්න කියලා පොඩි ඉමේජ් එකක් අපිට ડોකියුමන්ට් එකක් නෙන්නේ පොඩි අර බුක්ලට් එකක් වගේ එකක් එනවා how to turn on how to eject sim tray ඒව ඇඳලා ඊතල ගහලා පෙන්නලා තියෙනවා. එතකොට ඒක මොකද්ද? low fidelity prototype එකක්නේ. low fidelity prototype එක හොඳටම ඇති ඒකට ආයි mobile phone එකක් හදලා ගිහින් දෙන්න ඕනේ. ඒක මේ prototype එක ඔන් කර මේ මේ ඔන් කරන විදිය මේ චෙක් කරගන්න. එතකොට අපිට user image එකක් පෙන්නලා මෙන්න මෙතන button එක තියෙනවා මේකේ බොම ඔන් වෙනවා. හරිද කියලා අහන්න පුළුවන්. ඔකේ. ඊළඟට do users know where to find specific addresses within the address book menu. එතකොට address book menu එකේ නිකන් search එකක් කරන්න නැත්නම් category එකක් select කරන්න ගන්නවා. එතකොට ඒකට නම් low fidelity එකකුත් හොඳටම ප්‍රමාණවත්. මොකද ඇඳලා තිබ්බම user තියෙන්නේ මොන button එකද ඔබන්න ඕන මොන drop down list එකද ඔබන්න ඕන කියන එක විතරයි user බලන්න තියෙන්නේ. ඒක පෙන්නලා තියෙනවා නම් මෙන්න මෙහෙම තිබ්බ මැද කියලා ඒක දෙන්න පුළුවන්. ඒක low fidelity prototype එක හොඳටම ඇති. ඊළඟට what font size do users find most readable as the default GUI text? ඉතින් ඒකට නම් low fidelity prototype එකක් හදන්න කිව්වොත් එක එක font type වලින් ගොඩාක් prototypes ඒ කියන්නේ paper documents හදන්න වෙනවා. ඉතින් ඒක නිසා user එක change කරගන්න option එකක් තියෙන prototype එකක් වුණොත් අර font size එක select කරගන්න පුළුවන් prototype එකක් වුණොත් ඒක userට ගොඩක් වටිනවා. ඉතින් ඒක නිසා එතනදී high fidelity එකක් තමයි most appropriate වෙන්නේ. ඔව් මේ දින answers ටික දැක්කද? ලකුණු 12ක් දීලා තියෙනවා. අරකටත් වැඩිය මේකට ලකුණු දීලා තියෙනවා. දැක්කද? ලකුණු 12. ඔකේ. Part C. ඊළඟට අපි කතා කරන්න යන්නේ gulf of execution and gulf of evaluation. මොකක්ද මේ user interaction වලදී gulf of execution and gulf of evaluation කියන්නේ? දැන් user මොකක් හරි දෙයක් system එකත් එක්ක බලාපොරොත්තු දැන් system එකෙන් කරගන්න බලාපොරොත්තු වෙනෝනේ. එතකොට user බලාපොරොත්තු වෙනදී මේකෙන් කරන්න පුළුවන්ද? ඒක තමයි gulf of execution කියන්නේ. ඒ කියන්නේ දැන් user මොකක් හරි දෙයක් කරන්න යනවා ඒක බෑ මේක කරන්න. අන්න gulf of execution කියන්නේ අන්න ඒක. user කරන්න යනවා දෙයක් ඒක කරන්න බෑ. gulf of execution. gulf of evaluation කියන්නේ user මොකක් හරි දෙයක් කරලා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. ඒක නෙවෙයි වෙන්නේ වෙන දෙයක්. අන්න ඒක. ඕකේ. එතකොට අහන්නේ මොකද්ද? Read the following item and gulf of justify your answer. The mobile beeps the owner of the mobile new mobile phone notices that it is clearly a different beep compared to when somebody gives him a call. On the phone එකෙන් beep එකක් ඇහෙනවලු. හැබැයි call එකක beep එකක් නෙමෙයිලු. This screen indicates that he has received a text message, but he does not it does not guide him on how to get access to that message. ඒ කියන්නේ මොකද්ද? User මේක දෙයක් කරගන්න ඕන නමුත් කරන්න අවශ්‍ය දෙයක් නෑ system එකේ. පේන්න නෑ යාට. ඒක මොකද්ද එතකොට? Gulf of execution. Gulf of evaluation කියන්නේ user අවශ්‍ය දේ තියනවා මිනිහා ඒක කරනවා කරාට වෙන්න ඕන දේ නෙමෙයි වෙන්නේ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි වෙන්නේ. මෙතන බලාපොරොත්තු වෙන දේ වෙනවද නැද්ද බලන්න ඒක කරගන්නවත් බැරි දෙයක්. ඒ කියන්නේ මොකද්ද? gulf of execution. මේ දින gulf of execution the user can derive what is meant by the system blah blah blah. He wants to read that message but he can't hardly gives a clue how to do it. ඒක කරගන්න. එතකොට gulf of execution තමයි ඒ තියෙන්නේ. එකට ලකුණු 6ක් දීලා තියෙනවා. Consider part of the home page of a local fashion store as shown below to answer the questions below.
ඔන්න මොකද්ද හෝම් පේජ් එකක් වෙබ් පේජ් එක හෝම් පේජ් එකක් දීලා තියෙනවා හරිද පොඩි හෝම් පේජ් එක කෑල්ලක් දීලා තියෙනවා දැන් අහන්නේ මොනවද identify 3 good design considerations and 3 weak design errors ඒ කියන්නේ මේකේ තියෙන හොඳ ඒ කියන්නේ දැන් මේ user interface එකේ තියෙන්නේ මේ user interface එකේ තියෙන හොඳ දේවල් සහ නරක දේවල් මොනවද කියලා අහනවා දැන් අපි බැලුවොත් එහෙම හොඳ දේවල් මොනවාද මේකේ home men දැන් මේක මොකද්ද මේ local fashion store එතකොට home men women kids store locator about us සාමාන්‍ය menu එකේ තියෙන items ටික okay සහ menu එකේ තියෙන items ටික හොඳට පේනවා clickable icons ටිකක් කියන එකක් පේනවා රයටින් ඉරක් තියෙන හින්දා නිකන් අපිට ඒක පුරුදු වෙලා තියෙනවා so menu items are clickable and large enough to see ඒක එකක් ඊළඟට තව මොනවද තියෙන්නේ සාමාන්‍යයෙන් මේක දැක්කම නිකන් හිතෙනවා මේක ෆැෂන් මේව එකක් තමයි කියලා මේ ඉමේජ් එක ගත්තොත් එහෙම ඒකත් තේරෙනවා ඊළඟට හුඟක් දෙනකොට ඔය වගේ ඒ කියන්නේ බාණ්ඩ මිලදී ගන්න තැනකට ගියාම තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේගොල්ලන්ව කන්ටැක්ට් කරන එක ඒ කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් උඩින්ම දීලා තියෙන එක ඉතාම හොඳයි හරිද කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් උඩින්ම දීලා තියෙන එක ඉතාම හොඳයි about us එකත් දීලා තිනවා ස්ටෝල් ලොකේට් එකක් තියෙනවා අන්න ඒක හොඳ පැටි එතකොට හොඳ දේවල් වලට ලියන්න පුළුවන් menu items are clearly visible and menu items are clickable ඊළඟට can directly identify this is a fashion website and contact information are given ඒව තමයි good considerations වලට තියෙන්නේ and good design considerations එතන menu items are logically arranged arrangement එකක් තමයි clickable ඊළඟට the style is good and contact information is given ඒව තමයි හරි ඊළඟට අහලා තියෙනවා weak මේක බලපු ගමන්ම weak එකක් තේරෙනවා ඒ තමයි මොකද්ද මේ font type එක main banners font type is very difficult to read ඒක difficult to read ඊළඟට මේ ඕනම website එකක මිනිස්සේ බඩුවක් ගන්න කියන ඕනම website එක තිබිය යුතුම දෙයක් තමයි මොකද්ද search එක මේකේ කොහෙවත් search එකක් පේන්නේ නැහැ මොකද ඔය හැම එකම මේ categories දිගේ ගිහිලා menus දිගේ ගිහිලා වන්න බැහැ මේකේ search එකක් තියෙන්න ඕනේ එතකොට difficult to read මොනවාද font and no search to find products ඊළඟට තව මොනවාද සාමාන්‍යයෙන් ඒ දෙක තමයි difficult to read main banners font and all overall fonts can be enhanced like ඒ කියන්නේ මේක නිකන් අර capital letters ම පාවිච්චි කරලා තියෙන එක පැහැදිලිව පෙන්වන්නට ඒක නිකන් කැතයි වගේ. ඉතින් ඒක නිසා අර font type එක හැමතැනම වෙනස් වෙන්න පුළුවන්. main banner එකේ font type එක අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන. සහ මේකේ search එකක් නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. search එක නැහැ. different font size and due to that no attraction banner wording is confusing because of the font ekama de tamai shop logo is not presented do meka mannan hidwa logo eka kiyala namuth eka ne me wage ne bread crumbs ekak ne mokanda bread crumbs ekak kiyanne taman inna tane den eka nan hapai home page eka balu well mata apita kiyanna da tawa tanakata api den women athulata giyama api inne women athule kiyala pennana ona denna hinaka kiyanna da metane me golu dala den but ara tika kiyanna puluwa okay lakunu 10ak deela thiyena b part okay ilagata oballanta kiyanne sketch a design for the store locator page oballanta me store locator page ekata ekena menna me ekata design එකක් අදින්න තියෙන. එතකොට ওই design එකේදී අනිවාර්යෙන් එන්න ඕන දේ තමයි the store locator එකක්නේ. එතකොට store locator එකක් නම් map එකක් තියෙන්න ඕන. හරිද? සහ districts ටික පෙන්නලා තියෙන්න ඕන. අන්න ඒ වගේ design එකක් හදන්න ලංකාවේ නම් districts ටික පෙන්නලා තියෙනවා. හරිද? ඒ district එක උඩ click කරාම ඒ district එකේ stores ටික එන විදිහට. එතකොට මොකක් හරි store store information කියලා page එකක් තියෙනවා මං අත මැද්දෙන් districts ටික select කරන්න තියෙනවා තව ඕනනම් search කරන්නත් එකක් දෙන්න search store within a city අන්න ඒ වගේ ටිකක් එන්න ඕන මේ තියෙන්නේ search එකක් තියෙනවා මේ පැත්තෙන් තියෙනවා
ඔල් ස්ටෝ සයිලන් වයි මගේ එක නම් උනේ ඩිස්ත්‍රික්ට් එක සිලෙක්ට් කරලා මෙතන ලෝඩ් වෙන්න අන්න ඒ වගේ එකක් දෙන්න පුළුවන් සර්ච් එකක් දෙන්න මතක තියාගන්න තියෙන ඩිස්ත්‍රික්ට්ස් ටික දෙන්න ඒකේ රිසල්ට්ස් එන්න පොඩුවක් තියෙනවා අන්න ඒ වගේ එකක් හදුවා නම් ලකුණු 12ක් හම්බ වෙනවා ලස්සන ඔගලන්ට නිදහස තියෙනවා මේකේ හරිද මේවා මේ වෙනම උගන්වන්න විදියක් නෑ ඔගලන්ට නිදහස තියෙනවා හිතලා කරන්න මේක ඕකේ ඕකේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි එතකොට පළවෙනි ප්‍රශ්නේ ලකුණු ඔක්කොම දීලා තියෙනවා 12යි 10යි 22යි 6යි 28යි 12යි 40යි 10යි 50ක් හරිද ඒ කියන්නේ මුළු 100න් 25ක් වගේනේ හම් වෙන්නේ මේ ප්‍රශ්නෙට 50ක් වෙන එක දෙකෙන් බෙදලා තමයි ගන්න. ඒක ලොකු ලකුණු ගන්නක් හරි. ඕකේ. දැන් ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නේ. Write down four differences between short term and long term memory. මේවා අපි ක්ලාස් එකේදී කතා කරා කියන්න බලන්න. मेमोरी लेवल्स තුනක් තියෙනවා සෙන්සරි මෙමරි ෂෝට් ටර්ම් මෙමරි ලොง ටර්ම් මෙමරි එතකොට සෙන්සරි මෙමරි එක මොකක්ද ඇටෙන්ෂන් එකක් දැක්කොත් තමයි ෂෝට් ටර්ම් මෙමරි එකට යන්නේ ෂෝට් ටර්ම් මෙමරි එකට රිහර්සල් කරොත් ඒ කියන්නේ තව පාරක් වුණොත් තමයි ලොง ටර්ම් මෙමරි එකට යන්නේ එතකොට ෂෝට් ටර්ම් මෙමරි එක ඩිකේ එක බොහොම වැඩි ඉක්මනින් මැකෙනවා හැබැයි ලොง ටර්ම් මෙමරි එක ඩිකේ එක අඩුයි එතකොට සෙන්සරි මෙමරි ඇටෙන්ෂන් දෙන් ෂෝට් ටර්ම් මෙමරි ෂෝට් ටර්ම් මෙමරි රිහර්සල් දෙන් ලොง ටර්ම් මෙමරි තව මොනවද තියෙන ඩිෆරන්සස් එතකොට ෂෝට් ටර්ම් මෙමරි එකේ ගත්තොත් බොහොම පොඩි දේවල් ටිකක් විතරයි ෂෝට් ටර්ම් මෙමරි එකේ තියාගෙන ඉන්න පුළුවන්. ලොง ටර්ම් මෙමරි එක ඇත්තටම ගත්තොත් අන්ලිමිටඩ්. අපි දන්නේ ඒකේ ලිමිට් එක කොච්චරද කියන එක. හරිද? එතකොට ලිමිටඩ් අන්ලිමිටඩ් ඊළඟට රිහර්සල් ඇන්ඩ් ඇටෙන්ෂන් ඊළඟට ඊසිලි ඩිකේ ඇන්ඩ් නොට් will not ඩිකේ ඇත්තටම ලොง ටර්ම් මෙමරි එකේ තියෙනවා මැකින් නෑ. ආපහු රිට්‍රීව් කරගෙන ඉන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකම අනිත් පැත්තට ලියන්න පුළුවන්. can be easily retrieve අරක difficult to retrieve එහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ තියෙන්නේ බලමු short term memory as an capable of storing information of shorter periods දැක්කනේ long term memory longer period short term memory also limited and this is long term unlimited short term memory is often characterized by the ease of recall අර එක ගන්න ලේසි අරක ගන්න අමාරු ගන්න එක තමයි long term memory එකේ ප්‍රශ්නේ තියෙන්නේ may gradually be acquired by long term memory through repeat මේක මේ rehearsal කරාම තමයි. ඒ කියන්නේ short term memory එකේ තියෙන එක rehearsal කරාම තමයි long term memory එකට යන්නේ. short term memory is also vulnerable to interference effect compared to long term memory. Short term memory can also be taught as working memory. Therefore any processing of information in long term memory can also vulnerable to the problem that affects short term memory. Expert users ලගෙන දෙයක් කියලා තියෙනවා මොකද්ද expert users may not be good sources of information when it comes to gathering requirements for an interactive system do you agree with this statement justify your answer මේ හොඳ කතාවක් ඒ කියන්නේ මේ යම් කිසි ආයතනයක ඉන්න හොඳම expert කෙනෙක්ගෙන් ගිහිල්ලා මොකක් හරි අමාරු වැඩක් කරන විදිහ ඇහුවොත් ඒ මිනිහා කියන්නේ කොහොමද මේක මේ කරන්නේ කියලා තක්කාලා කියන්නේ මොකද මේ මිනිස්සේ ඒක කරන්නේ මේ හිතේ තියාගෙන step by step evaluate කර කර එහෙම නෙමෙයි කරන්නේ අර පුරුද්දට කරලා දානවා හරිද දැන් උදාහරණයක් විදියට අපි මේ ඕකේ හොඳම උදාහරණයි දැන් අපි හිතමු මේ බයිසිකලයක් අපි පදිනවා කියලා හරිද එහෙම නැත්නම් වාහනයක් කෙලවනවා කියලා හිතමු වාහනයක් කෙලවන්න පුළුවන් මිනිස්සයාට බයිසිකලයක් පැද ගන්න පුළුවන් මිනිස්සයාට ඒක හරි සරල දෙයක් නේ වෙනම කවුරු හරි එමුත් කොහොමද මේ වාහනේ එලවන්නේ කොහොමද ක්ලච් බැලන්ස් කරන්නේ කොහොමද බයිසිකලේ බැලන්ස් කරන්නේ කියලා ඇහුවොත් අයියෝ ඒක සුළු දෙයක් නේ ඉබේම වෙනවා එහෙම නේ කියන්නේ නේද හැබැයි ඉබේම වෙනවා කියන අර යකට කරගන්න නේද ක්ලච් බැලන්ස් කරන්න ගියාම හුචක්ස් ගාලා නවත්ත ගන්නවා බයිසිකලේ යන්න ගියාම වැටෙනවා අට ගහන්න බෑ වැටෙනවා නේ ඒ වගේ දේවල් වෙනවානේ එතකොට දැන් ඕගල්ලන්ටත් එහෙම තමයි දැන් චරිණිගෙන් ඇහුවොත් ඒ මොන හරි දෙයක් කරන්න කියලා චරිණි මොනවටද සාමාන්‍යයෙන් එක්ස්පර්ට්
කන්න කන්න ඔව් කන්න මම දැකලා තියෙනවා මේ කෑම જાති හිම හදලා හදලා එක එක ඒවා දාලා තියෙනවා ඉතින් චර්ණිකෙන් කවුරු හරි අහුවොත් එහෙම කොහොමද මේ කෑම හදන්නේ කියලා අයියෝ සුළු දෙයක් නේ එහෙම කියලා කියයි නේ දුල්ලිය වුණාට දෙන්න ස්පොට් ආදල්ල කොහොමද දවසම නිදාගන්නේ ඒ වගේ අහුවොත් එහෙම එහෙමත් නිදා ගන්නවා කොහොමද මේ මෙහෙමයි කියලා කියයි. එතකොට එක්ස්පර්ට් කෙනෙක්ගෙන් මේක හරි අමාරුයි ගන්න දෙයක්. ඉතින් ඒක නිසා agree with this statement yes. Expert because expert users always do the activity by practice. But non-expert users or new users may know the steps exactly than expert users. Expert users රට වැඩි හොඳට steps ටික දන්නවා. Yes, expert users often develop skills that are highly embedded into their system that they find it difficult to explain. Explain the nature of their tasks during the interaction. For example, in general context, the expert might not be able to explain how. Cycle a bike. Expert may have forgotten what it is like to be a novice user, and therefore they may not may only provide a very narrow perspective of potential design. ඉස්කෝලේ එක වසරට උගන්වන්න ප්‍රොෆෙසර්ස්ලා දාන්නේ එක වසරට දා 13 වසරට උගන්වන්න ප්‍රොෆෙසර්ස්ලා දාන්නේ මොකද උන්ට තේරෙන්නේ නැහැ අරුන් එක්ක වැඩ කරන්න. එතකොට අන්න ඒ වගේ. එතකොට මේ එක්ස්පර්ට්ස්ලා කියලා ඒකේ මේ ශේත්‍රී ඉන්න මේ ප්‍රවීණයම දාන්නේ ඕනම දෙයක් කරන්න. මොකද එහෙම කරන්න බෑ ඒගොල්ලන්ට. දැන් මොකද ඒගොල්ලෝ එක ලෙවල් එකකට ගිහිල්ලා තියෙනවා ස්ටෙප්ස් සෑහෙන ප්‍රමාණයක් පහු කරගෙන. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට බෑ මේ තව කෙනෙකුට ඒක එක්ස්ප්ලেইন කරන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා මේ කතාව ඇත්ත. බලමු ඊළඟ එක. As a UI designer, you are asked to design a elevator panel for a small hotel. එතකොට ඔන්න lift එකේ තියෙන buttons panel එක හදන්න දීලාද. The panel will require buttons for 5 floors: parking, ground floor, first floor, second floor and third floor. Door open, door close, emergency alarm, and activate emergency intercom. When designing the elevator panel, one of the main requirements of the hotel is that all buttons should be in one single row. එක row එකකලු buttons ටික තියෙන්න ඕන. එහෙනම් එක row එකක තියනවා කියන හරහට මේ buttons ටික develop කරන්න වෙන්නේ. එතකොට හරහට develop කරනකොට අනිවාර්යෙන් මෙන්න මේ ටික පාකින් කියන්නේ අනිවාර්යෙන් බේස්මන්ට් එකේ යටම තියෙන එකක්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලම P කියලා බටන් එකක් එන්න ඕන. පාකින් කියලාම ලියනවට වැඩිය P කියලා තමයි තියෙන්න ඕන. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක G 1 2 3 කියලා බටන් පහක් එනවා. හරිද? 1 2 3 කියලා බටන් පහක් එනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ලිෆ්ට් එකක ගිහින් තියෙනවා නම් කවුද හරි දොර ඇරෙන එකට තියෙන මොකද්ද? දෙපැත්තට ඊතල දෙකක් තියෙනවා. දොර වැහෙන එකට අර ඊතල දෙක මූණට මූණ එන විදිහේ ඊතල දෙකක් තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ තියෙනවා door close emergency alarm activate emergency intercom එතකොට emergency alarm එකට මොකද්ද තියෙන්නේ bell එකක් ඇඳලා තියෙනවා මොකද හුඟක් lift වල bell එකක් තමයි තියෙන්නේ emergency intercom එකට telephone එකක receiver එකක් ඇඳලා හරි ওই ටික තනි පේලියක අඳින්න තමයි තියෙන්නේ හැබැයි හොඳට පේන්න තියෙනවා හරි එතකොට අහන්නේ sketch design ඔව් මේදී දැක්කද එතකොට මේවයේ දැන් alarm එකටත් ඉතින් ඒක shape එක ලොකුම ගැටලුවක් නෙමෙයි දැන් මේකට වගේ 4S shape එකක් දාන එක ගොඩක් වැදගත් වෙනවා මොකද මේ දොර කියන එක මීට මේ මීට වැඩිය වෙනස් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ මේවට ඉතින් ඕගොල්ලන්ට round දැම්ම කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ door open close එකේ අකුරු දාන එක වැදගත් මොකද ඒක මොකද්ද කියලා කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් සහ කෝල් එකේ ඇලාම් එකේ ඒවත් අකුරින් දාන එක වැදගත් ඔය ලිෆ්ට් වල ඔයගොල්ලෝ දැකලා ඇති එහෙමම තියෙනවා
ओके ඊළඟ ප්‍රශ්නේ What do you mean by error message? Being a UI designer, write down 5 guidelines, recommendations that you will follow to design a good error message. එතකොට error message එකක් කියන්නේ මොකද්ද? ඒක good error message එකක් වෙන්න නම් හොඳ ඒ කියන්නේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහක් අහනවා. මොකද්ද error message එකක් කියන්නේ? Error message is displayed if some abnormal condition occurs. Again, abnormal or normal or abnormal kill them again. Abnormal behavior. Error messages are used to inform the user about abnormal behavior of a system or not intended to do something. Not intended to do. ඒක තමයි error message කියන්නේ. එතකොට error message එකක සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට sign එකක් තියෙනවා color එක අතිශය වැදගත්. ඒක error එකක් කියලා පෙන්වන්න හුඟක් වෙලාවට රතු පාටින් තමයි පෙන්වන්නේ. sign එක තියෙන්න ඕන රතු පාටින් වගේ පාටකින් පෙන්වන්න ඕන. ඊළඟට message එකකුත් හොඳ message එකක් display කරන්න ඕන. එතකොට good design good error message එකක් නම් ඒක ඒ කියන්නේ user ට politely කියන්න ඕන. නිකන් මේ බනිනවා වගේ නැතුව the message should be clear and polite. ඒ වගේම තමයි ඔකේ තියෙනවා අර මේ මේ මොනවාද අපි කියනවා මේ දැන් error message do not use system terminology. ඒ කියන්නේ kernel 32 error at memory location this කියලා user දුන්නට වැඩක් නැහැ නේ උන්ට තේරෙන්නේ නැහැ නේ මොකද්ද කියන්නේ හරිද? Be polite and clear. ඊළඟට don't use system terminology or technical jargon. ඊළඟට do not use negative double negative words not doingly ඒ වගේ එහෙම ඒවා කියන්න එපා හරිද ඒ වගේ ඒවා avoid කරන්න ඕන පුළුවන් තරම් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඕනම message එකක් දෙනකොට අපි කියනවා simple වලින් ඒ කියන්නේ capital letter එකකින් පටන් ගන්න simple වලින් දෙන්න කියලා ඔක්කොම upper case වලින් දුන්නොත් user බය වෙනවා ඒ වගේ appropriate sounds පාවිච්චි කරන්න ඕනේ user බය කරන්නේ නැතුව අර ඉස්සර windows 98 වල කාලේ එහෙම බය හිතෙන සද්ද නෙන්නේ එක පාර බෑන් ගාලා එහෙම එන්නේ නැහැ දැන් සද්ද හරි ඕකේ අපි බලමු error message එකක් message is information displayed when unexpected or abnormal condition occurs usually on a computer or device or blah 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 such as warning ඒ ති ලොකු විස්තර Then avoid using threatening or alarming language do not use double negative use specific constructive words take care when wordings and presenting and make the system take the blame ara user baninne pa upper case use karanne pa attention grabbing techniques use karanna do not use more than 4 different font sizes per screen ehem unoth error message yanne me kisima message yan manusek kiyawanne not over using audio video man kiywa ara audio use karana kota aniwarya appropriate audio ekak use karanna ona use colors appropriate එතකොට ඒව තමයි කරන්න ඕනේ එතකොට ඔන්න UI paper එක දැක්කම හරි ලේසි paper එකක් මේක සාමාන්‍ය දැනීමෙන් වගේ ලියන්න තියෙනවා අපි එනම් බලමු UI වල paper 1 එක 2018 ම paper 1 එක ප්‍රශ්න 25ක් තියෙනවා ඉතින් ලකුණු 50ක් විතර හම්බ වෙනවා මේක ඕකේ WIMP stand for මොකද්ද WIMP කියන්නේ? හරිම ලේසි ප්‍රශ්නයක්. Windows icons menus pointer. එතකොට answer එක කීයද? Windows icons menus pointer C. ඊළඟට complete the blank spaces of the following sentences. Mistakes and slips ගැන අහලා තියෙන්නේ නේ? තව තියෙනවා errors ඒ විදිහට තියෙනවා. එතකොට then occur through conscious deliberation while are unintentional. මොනවාද මේ conscious deliberation කියන්නේ මොකද්ද මේ mistakes and slips අපි මේ user errors කියන ඒවා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා mistakes and slips කියලා හරිද මොකද්ද slip එකක් කියන්නේ ඔන්න බලාගන්න මම මේක shut down කරන්න ගිහිල්ලා හරිද නැත්නම් මෙතන මේ arrow එක ඔබලා මේක මේ log off කරන්න ගිහිල්ලා වැරදිලා switch user එබෙනවා මේ පොඩ්ඩක් mouse එක හැරගිහින් හරිද log off එක ඔබන්න ගියපුවාට
වැරදිලා ස්විච් යූස් එබෙනවා. හොඳම උදාහරණය තමයි අපි මොකක් හරි මෙන්න මෙහෙම ඕපන් කරන්න යනකොට මෙන්න මේ අපි කැම කවුරුවක් කැමති නැති මෙන්න මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වැරදීමකින් ඕපන් වෙනවා. ඒක මොකක්ද ස්ලිප් එකක්. ඒ කියන්නේ ස්ලිප් එක කියන්නේ යූසර්ගේ ඉන්ටෙන්ෂන් එක හරි පැහැදිලි. මොකක්ද මගේ ඉන්ටෙන්ෂන් එක මෙන්න මේ ෆෝල්ඩර් එකක් ඕපන් කිරීම. හරිද? ඉන්ටෙන්ෂන් එක පැහැදිලි. හැබැයි මොකක් හරි හાર્ඩ්වෙයා ෆේලියර් එකක් හෝ නැත්නම් යූසර්ගේ අතලෙස්සලා ගිහිල්ලා හරි වෙන දෙයක් වෙනවා. අන්න ඒව තමයි ස්ලිප්ස් කියන්නේ. ඒ කියන්නේ correct intention but wrong action due to some hardware or user error. Okay, ඒක තමයි slip එකක් කියන්නේ. Mistake එකක් කියන්නේ මොකද්ද? ඒක right intention, sorry, wrong intention so wrong results. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරන්න හිතාගෙන ඒක කරනවා මේ නමුත් ඒක නෙමෙයි වෙන්නේ. දැන් උදාහරණයක් විදියට හොඳම උදාහරණයක මොකක්ද? අර Skype එක close කරන්න හිතාගෙන අපි මේම close button එක ගිහුවා මේ close වෙන්නේ minimize වෙනවා. ඒ කියන්නේ ස්කයිප් එකේ මේ කියන්නේ ක්ලෝස් එක නෙමෙයි. ඒ මිනිවයිස් එක. එතකොට මොකද මේක මිස්ටේක් එකක්. නමුත් ඇත්තටම ඒක යූසර් පැත්තෙන් ඕ මිස්ටේක් එකක් තමයි. නමුත් ස්කයිප් එක දැනගන්න ඕන අර තියෙන ස්ටෑන්ඩඩ්ස් ඒගොල්ලෝ අනුගමනය කරන ක්ලෝස් බටන් එකෙන් ක්ලෝස් වෙන්න හදන්න. එතකොට කොහොම හරි අපි මොකක් හරි දෙයක් වෙයි කියලා හිතාගෙන කරනවා. නමුත් ඒක වෙන්නේ නැත්තම් ඒක මිස්ටේක් එකක්. නමුත් ඒක හරි නමුත් ස්ලිප් එකක් කියන්නේ පොඩ්ඩක් එහෙම හෙවීම. එතකොට through conscious deliberation කියන්නේ ඒක මොකද්ද මිස්ටේක් එකක් මේවා unintentional මං කිසිම intention එකක් දැක්වේ නැහැනේ කම්පියුටරේ මෙතන මේ switch use කරන්නේ නමුත් log off කරන් ගියේ වැරදිලා switch use වුණා. එතකොට මේ මොකද්ද slip එකක්. එතකොට answer එක වෙන්නේ මොකද්ද D. okay මේ ප්‍රශ්නේ දැන් paper 2 එකේ තිබ්බා. gulf of execution කියන්නේ මොකද්ද කියලා අදින්නටක් ගාලා උත්තරේ මොකද්ද gulf of execution කියන්නේ අපි paper 2 එකෙත් ඕකම කතා කරා. බලමු systems difficulty in converting an input expression into correct system state transition. systems difficulty in presenting information in out නෑ ඒක අදාළ නෑ. difficulty in understanding the feedback නෑ. feedback අන්න ඒ මොකද ඒ gulf of evaluation. හරි මේක gulf of evaluation. difficulty in formulating and articulating an intention to the system. users difficulty none of the above. එතකොට gulf of execution කියන්නේ user ඕන දේ system එකේ නැහැ. දැන් එතකොට users difficulty in formulating නෙමෙයිනේ. systems difficulty in කරන මේක තමයි ගන්න තියෙන්නේ. ඒක system එකේ ප්‍රශ්නයක්. systems difficulty in converting an input expression ඒ කියන්නේ user බලාපොරොත්තු වෙන දේ correct user බලාපොරොත්තු වෙන දේට convert කරන්න බැහැ. මේක තමයි answer එක. okay. ඊළඟට GOMS stand for මොකද්ද goals operations methods and selection. එතන user කෙනෙක් system එකක් එක්ක interact කරනකොට එයාගේ goal එකක් තියෙනවා operations තියෙනවා methods තියෙනවා ඒ operations ටික execute කරන සහ selection එකක් තියෙනවා. එතකොට ඒ goals කියන්නේ අන්නේ goals operation methods and selection. direct interaction connects man and machine explicitly in several ways. which of the following is a such interactions in word processor. direct interaction කියන්නේ අර intuitive way වනේ අර අපි mouse keyboard පාවිච්චි කරලා කරන direct interactions. එතකොට දැන් මේක ගත්තොත් එහෙම clicking the save button ඔව් ඒක direct interaction එකක් නේ. හැබැයි highlighting spelling mistake කියන එක ඒක automatically system එකෙන් සිද්ධ කරන දෙයක්. recovering documents due to program error abnormal shutdown ඒකත් automatically වෙන දෙයක්. changing the font ඔව් අපි මවුස් එක ඔව් කීබෝඩ් එක යූස් කරලා තමයි ෆොන්ට් එක චේන්ජ් කරන්නේ. opening and existing document ඔව් ඒකත් අපිමනේ කරන්නේ. එතකොට direct interaction වෙන්නේ A D N E. හය. which of the following is an advantages of personas? මොකද්ද persona එකක් කියන්නේ? user කෙනෙක් ඒ කියන්නේ system එක යූස් කරන user role එකක් තමයි persona කියන්නේ. හරිද? එතකොට ඒ සිස්ටම් එක යූස් කරන user roles කීපයක් තියෙනවා. ඉතින් විවිධ වූ users ලා ඒ roles රඟපානවා. එතකොට සිස්ටම් එක යූස් කරන එක පුද්ගලයෙක්. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ස්වභාවය තියෙන එකක් තමයි persona එකක් කියලා කියන්නේ. they are difficult and take time to create. නෑ. ඒක හරි ලේසි දෙයක්. එච්චර අමාරු දෙයක් නෙමෙයි. they provide a consistent model for all team members. ඔව් consider we can personas ටික identify කරයින් පස්සේ user එකකින් එක අපි identify කරන්න ඕනේ user roles ටික identify කරා.
they are easy to use with other design methods. So they make the user real in mind of the designer. Ekak hari, they provide support for character and better decision making. Ekak hari. Menna low fidelity prototype nawatha hala thiyena. They can be used early and often. No, mulimma pavichchi karanna puluwan ne low fidelity. Eken paper documents, paper prototypes kire mulimma pavichchi karanna ona puluwan. Ewa passe yanakota, eken passata yanakota thamai ara high fidelity ewa pavichchi karanna puluwan. They are expensive appo ne mewa thamai laabama. They can be used to calculate response timing. Man, ewata aniwaryen interactive ekak thiyenna ona. They make the design idea visual. Oh, eka hari eka prototype deken meka karunu. No special knowledge is required. Oh, one can put a candy in the full one. All team members can create them. Yes, and the make a deal. That's about A, B, and E. Utter. Which of the following is a disadvantages of command line interface? Low command retention. Oh, සාමාන්‍යයෙන් එක ඒ කියන්නේ දැන් commands මහ ලොකු ගානක් parallel run කරන්න බෑනේ. ඊළඟට steep learning curve. ඔව් මේකේ learning curve එක ගත්තොත් එහෙම ටිකක් වැඩි අමාරුනේ. මේක ඉගෙන ගන්න learning curve කියන්නේ ඒක steep learning curve කියන්නේ වැඩි learning curve එකක් තියෙනවා. Low memory requirements. ඒක disadvantage එකක් නෙමෙයි ඒක advantage එකක් නේ. Low error rates නම් ඉතින් ඒක advantage එකක් වෙන්නේ නෙමෙයි. ඊළඟට frustrating for novice users. ඔව් අලුත් users ලට ඒක මලවදයක්. එතකොට A B E තමයි answers. Human memory ගැන අහලා තියෙනවා. Long term memory is optimized for spreading learning over time. ඔව් ඒක හරි. ඊළඟට information moves from STM to LTM through rehearsal. Exactly. එතකොට sensory memory එකෙන් short term memory එකට යන්නේ මොකක් කරද්ද attention කරා retroactive interfaces can happen in short term memory එතකොට short term memory එකේ retroactive in interference නෑ එහෙම වෙන්නේ නෑ මොකද short term ඔව් short term memory එකේ එහෙම වෙන්නේ නෑ ඒක වෙන්නේ මේ මොකක්ද මේ sensory memory එකේ එතකොට ඒක ගන්න බෑ අපිට proactive inhibition can happen in long term memory ඔව් ඒක හරි long term memory එකේදී අපිට ඒ කියන්නේ දෙයක් වෙනකොට ඒක අපිට guess කරන්න පුළුවන් ඊළඟට මේකයි වෙන්නේ මේ වෙන්න යන්නේ මේකයි කියන එක ඊළඟට sparkler trail is an evidence that shows human have short term memory එතකොට spark short term memory human that shows human have short term memory short term memory එකට එහෙම එකක් තියෙනවා ඒක නිසා short term memory එක තියෙනවා කියලා අපිට එහෙම කියන්න ක්‍රමයක් නැහැ ඒක ගන්න බෑ chance එකක් විදිහට එතකොට මේකේ answers එන්නේ මොනවාද A B D නේද You drag a folder, make a copy of its contents. An animation appears on the screen showing files moving from one folder to another. This is an example of what the feedback. Going here, feedback. We already see there are here. Pinna nara progress bar. Ka keva bhi dekho kum kya ne bola deyo feedbacks. Okay. User experience gana hala thiyenne user experience is mokadda specific just to the user's speed of learning ne focus on feelings or felt experiences widely covers issues performance effects and user satisfaction only directly observed through ne or always fully objective or make a answer to any C widely covers issues of performance effect and user satisfaction 13 complete the blank space of following sentence is the term used to refer to an attribute of an object that allows people to know
how to use it allows people to know how to use it කියන්නේ මොකද්ද affordance ඒක දැක්කම දැන් අර කතිරිය දැක්කම අපිට හිතෙනවා මේ ඒක ක්ලෝස් කරන්න තමයි තියෙන්නේ කියලා ඒකනේ අපි අර Skype එකේ මේව ක්ලෝස් කරන්න හැබැයි ඒක මිනිමයිස් වෙනවා ඒ කියන්නේ මොකද්ද ඒක affordance කියන එක නෑ affordance කියන්නේ අන්න ඒක An example of a metaphoric representation in user interface design is using fixed standards to make easier to use fixed standards combining functional and cultural interfaces a virtual bookshelf to show online books board oh අන්න ඒ වගේ එකක් මේ ගැලපෙන්නේ ජෙනරලි ලයික් ෆැමිලියර් කම් පැරඩයිම් ෂිෆ්ට් සී ෆ්‍රොම් මවුස් බේස් ටු අ ටච් බේස්ඩ් ඉන්ටර්ෆේස් නෑ මේ කියන්නේ මොකද්ද දැන් වර්චුවල් බුක් ෂෙල්ෆ් ටු ෂෝ ඔන්ලයින් බුක්ස් ෆෝ එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ඇත්තටම පොත් ගත්තොත් පොත් රාක් එකක ඕක දාලා තියන්න පුළුවන්. නමුත් ඔන්ලයින් e-copies ගත්තොත් එහෙම අපිට එහෙම ඒ රාක් එක දාලා තියන්න බෑනේ. ඒක මොකක් හරි virtual මොකක් හරි book shelf එකක් තියෙනවා. එතකොට metaphoric කියන්නේ යන්නේ ඒකයි. මොකක් හරි user interface එකක් තියෙනවා. ඒ යු දැන් උදාහරණයක් විදිහට අපි මේ මොකක් හරි game එකක් ගන්නකොට ඒ game එකේ අපිට හම්බෙච්ච දේවල් ලස්සනට තැනකට ගිහිල්ලා බලන්න පුළුවන් නේ virtually. අන්න ඒ වගේ එකක් තමයි ඔය කියන්නේ. එතකොට මේකේ answer එක වෙන්නේ C. An icon of a file folder where users can drag and drop files on in order to move them into the folder. Okay, is an example of which of the following? User control and freedom, the recognition rather than recall principle, direct manipulation, a metaphor. Error prevention කියන එක නම් අදාළ වෙන්නේ user control and freedom. කියන එක එක ගන්න පුළුවන් අනිත් ටික recognition rather than recall ඔව් ඒක හරි ඒ කියන්නේ මොකක් හරි දෙයක් තමයි නිකන් අර උස්සන් ගිහිල්ලා දැම්මම මේකට වැටෙනවා කියන එක ඒක recognize කර ගන්න පුළුවන් නේ ඊළඟට recall කියන්නේ නිකන් මතකෙන් කරන්න ඕනේ නැහැ දැන් මේ වගේ දෙයක් දැක්කම අපිට තේරෙනවා මේක මෙතනට ගිහින් දැම්මම වැඩ කරයි කියලා recall එකක් කියන්නේ අපිට මතකේ තියාගෙන ආ මෙහෙමයි කරන්නේ කියලා මතකෙන් කරන එක එහෙම නෙවෙයිනේ අර දැක්කම කරන්න පුළුවන් දේ තමයි අරක මොකද ඔය right click කරලා copy කරලා තැනකට ගිහිල්ලා paste කරන එක ඒව recall කරන්න ඕනේ නමුත් ඇඳන් ගිහිල්ලා දාන්නේම සාමාන්‍ය ඕන කෙනෙකුට දැක්කම හිතෙනවනේ ඒක හරි direct manipulation එකත් ඉතින් ගන්න පුළුවන් metaphor ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකට ගැළපෙන දෙයක් ඒ කියන්නේ දැක්කම මොකක් හරි දෙයක් තියෙනවා ඒක මේ ඒකට අනුරූපී දෙයක් නේ තියෙන්නේ ඒ කියන්නේ උස්සන් ගිහින් දැම්මම වැඩ කරනවා එතකොට ඒ තුනම ගන්න පුළුවන් ඒත් ගන්න පුළුවන් A B C D ගන්න පුළුවන් ඔකේ 15 Which of the following is not essential for accessibility? Accessibility කියන්නේ user system access system එක access කරගන්න හේතුකාරක වෙන දේවල්. හරිද? එතකොට user system එක access කරගන්න මෙතන taste එකයි smell එකයි කිසිම අදාළත්වයක් නැහැ. තාම මේක එහෙම ඒ විදිහට රස කළා හෝ සුවඳ කළා system access කරන විදිහ තාම හදන්න නැහැ. නමුත් vision එක අනිවාර්යෙන් අවශ්‍යයි monitoring පේන්න ඕන audio speaker එකෙන් එක ඇහෙන්න ඕන haptic කියන්නේ මොකද්ද ඔය vibration වගේ දේවල් දැනෙන්න ඕන එතකොට ඒ ටික තමයි අනිවාර්යෙන්ම B C and D 16 effective rules used in usability ඒ කියන්නේ system interface එකක් ගත්තොත් එමේ interface එක usable වෙන්න නම් කොහොමද වෙන්න ඕන make it readable ඔව් ඒක අනිවාර්යෙන් කියවන්න පුළුවන් වෙන්න ඕන don't make me think ඇත්ත දැක්කම හිතෙන්න ඕන කරන්න ඕන දේ make it obvious obvious වෙන්න ඕන close button එකෙන් close වෙන්න ඕන make it curious අපෝ නෑ ඒ කියන්නේ මේක මේ දැකලා මොකද්ද මේකින් කරන්නේ මම මේක හොයලා බලන්න ඕන එහෙම හිතෙන්න ඕන දැක්ක ගමන් කෙරෙන්න ඕන වැඩි show my way ඔය එක තමයි bread crumbs කියන්නේ ආපු පාර යන්න පුළුවන් පාර පෙන්වන්න ඕන ඔකේ 17 යා කරන්න තියෙන්නේ multitasking මොකටද ඇති වෙන්නේ ඒ බලපු ගමන් පේන්න තියෙනවා මොකද්ද single device to perform multiple tasks හරි එතකොට A1ට එන්නේ B3 A1ට B3 එන ඒවා කීයක් තියෙනවද අයිකයි තියෙන එතනින් මේ ඉවරයි කතාව
A2 multiple ways. Median device can be handled in different ways. ඊළඟට A3 B5 ට යන්නේ බලමු හරියද කියලා simplify the interface. Device can be used to increase the productivity. Oh, if you think hard, A4 B1 customization. Modify the device to facilitate yes. And A5 to B2 personalization. Some people like to do tasks in specific way. Okay, part level ne mati na, but kelima making alla ganda. Eka gatto gaman answer ka bilde kore. The heart. Gesture-based interaction promotes a natural interaction in several ways. Are the minority report again? Which of the following is an examples of gesture-based interaction? Clicking a button upon it. Enlarging a view using two fingers. So pinch zoom. Make a touchpad again. Can a pinch zoom? Gesture can make any. At the top, he even had the name again. Interaction with physical devices, no. Playing a card game using joystick in Linux environment, browsing a touch screen of MS Windows 8 machine, touch screen or touch screen එකක් ගත්තොත් ඒක gesture based එක කොහොමද යන්නේ? Joystick එක gesture නෙමෙයි. එතකොට උත්තරේ වෙන්නේ B and E. Which individual proposed the idea of man-computer symbiosis Linklater? J.R. Linklater. Everything what the idea of it has is. Affordance. Then what was the question? Yeah, because I got the whole thing. Affordance. Yeah, I'm going to kill. Like my idea. Maybe is an attribute of something that influences how it can be used. Again, because that's what I'm going to make. I can't make it. Make it. I can't make it. He can order me affordance. Is important aspect of usability. Oh, model describe the interaction. Ne, indicate the completion time. Apo ne, cost of buy ne. B and E tamai answers. Ilagata VCA. User centered design. Gana hari eva. Reduce the number of decisions made out of the blue. Eki anu kadda. User centered design එකකදී user ගේ input එක හැම වෙලාවෙම ගන්නවා user ට ඕන විදිහට කරන හින්දා ඒ කියන්නේ decisions ඒ කියන්නේ ගොඩක් meetings තියලා ගන්න ඕන decisions කෙලින්ම user ගෙම ගන්න පුළුවන් decisions can quickly designers can quickly design without considering human attributes අපෝ බැහැ නේ user centered design වෙන්නේ helps to debug the code more effectively අදාළ නැහැ helps to focus on design activities ඔය එක ගන්න පුළුවන් helps document and defend decisions that may be reviewed later. Oh, ekak thing ganna puluwa. Meke godak wedagath uttare thamai A kiyanne. User scenarios. Eka yanne monada? User kenek system ekak pawichchi karana ekeka vidhi. Thamai user scenarios. Kiyanne ATM machine ekata giyama eka scenario ekak thamai pin ekak hari salli liyedena. Thawa scenario ekak thamai pin ekak hari habai salli nathi inda salli enne. Thawa scenario ekak thamai පින් එකක් වැරදි අන්න ඒ වගේ සිනාරියෝස් කීපයක් තියෙනවා එතකොට බලමු provide ability to communicate design with others yes ඒක හරි support validation of other models ඒක valid කියලා බලන්න පුළුවන් show functionalities of the final design එහෙමනම් ගන්න බෑ සාමාන්‍ය help to understand dynamics ඔව් එක එක පැති වලට හැදලා යන්නේ system එක කොතනින්ද කියලා ගන්න පුළුවන් alternative paths are excluded excluded නෙවෙයි included එතකොට a b and d තමයි answers වෙන්නේ Which of the following is a level of human memory? Level 3 in the end. Short term memory, sensory memory, and long term memory. We think A, B, and D. Ani thihima memory kya thi ne? Ilangat visi hatar. Mata tappare denna. Har. Ilangat visi hatar. Which of the following interface design principles reduce users' memory load? Define intuitive shortcuts. So, user's intention ne kaanuwa wedi ekena vidhi shortcuts tiyenna ona. Disclose information in a
progressive fashion. ඔව් ඒ කියන්නේ හැම වෙලාවම step එකක් ඉදිරියට ගියා මේක කියන්න ඕනේ දැන් හරි මෙච්චරක් ගිහිල්ලා තියෙන්නේ මෙච්චරක් තව යන්න තියෙනවා මේ විදිහට තියෙනවා establish meaningful defaults yes provide an online tutorial ඒක memory load එක මේ අඩු කරන එකක් නෙවෙයි වැඩි කරන එකක් හරිද provide visual cues ඔව් එතකොට මේකේ answers එන්නේ D error ඉතුරු ටික ඊළඟට human reasoning Abductive reasoning is reasoning from event to cause. Oh, ඒක හරි. ඊළඟට deduct මේවට අපි examples උත් මං හිතන්නේ මේ class එකේ කරා. Deductive reasoning is based on generalization. නෑ. Abductive reasoning can lead to false explanations. Oh, ඒක ඇත්ත හැම වෙලාවෙම ඒක වෙන දෙයක්. Inductive and abductive reasoning can both be unreliable exactly. Deductive reasoning always results in true logical conclusions. නෑ නේ අර පාඩම් ටික හැම මතකනේ මේ මේව කරද්දි එතකොට ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ human reasoning කියන එක ඔය මොන ලෙවල් එකකින් ගියත් අවසානයේ මේ වැරදි වෙන්න පුළුවන් ඊට කණ වැඩි. අන්න ඒක. එතකොට ඒකේ answers එන්නේ A C and D. Okay. ඔන්න 2018 paper එක අවසානයි.